අයිබෝවාන් සුබ දැසනක්. සුබ දැසනක්. එසේම වේවා ඔබට. ඉතින් කොහොමද ඔබට ඔබත් හොඳින් ඇති කියලා අපි හිතනවා. අපි අද දවසෙත් ඔන්න බ්‍රහස්පතින්ද දවසේ වින්දනේ උදෑසනින් ඔබව හමු වෙනවා. ධනුෂ්ක කතාවක් කරලා තියෙනවද කන්දක් නැග්ගොත් පල්ලමක් හම් වෙනවා කියලා. අනිවාර්යයෙන්. අනිවාර්යෙන් එහෙම හම් වෙලා තියෙනවද? අනිවාර්යයෙන්. මම කියන්නේ කන්ද නැත්තම් තරණය කරන ගමන් ඉන්නේ. සමහරලාට ජීවිතේ නම් ඉතින් ඔය කඳුනාගෙන කොට ඉතින් ඔය ගල් පර ඒවද නැගගෙන ඉතින් බාධා ගොඩක් තියෙනවා ඉතින් උඩට යන්න. මම ජීවිත කන්ද ගැන තමයි කතා කරේ. ජීවිතෙත් ඔය වගේනේ හැමදාම කන්දක් වගේ තමයි තරණය කරනවා. කොහොමයි පල්ලම කියලා සමහරලාට අපි බලාගෙන ඉන්නවා. ජීවිතෙත් ඉතින් බොහොම ඉක්මනට ඔබේ ජීවිතයටත් ඒ පල්ලම කියන්නේ මේ බොහොම සැහැල්ලුවෙන් සුමටව ගමන් කරන්න පුළුවන්කම ලැබෙන කාල සීමාව හමු වෙවි. බාධක තියෙනවා, දුෂ්කරතා හමු වෙනවා. මේ හැමදේම අවසානයේදී ඔබට බොහොම සැහැල්ලුවෙන් ගමන් කරන්න පුළුවන් කාලිකුත් හොයාගන්න පුළුවන්කම ලැබේවි. ඒකට තමයි අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ නේද? දැන් තානියා, ඔය කන්ද නගිනකොට සමහර ලාවට හවස් යාමයක වගේ නම් තවත් ආදරණීය කෙනෙක් එක්ක යනවා නම් එහෙම අර බලන්න අර සිකුරු තාරකාව ලස්සනට පායලා තියෙන හැටි, ලස්සන ගීතිකුත් තියෙනවා සිකුරු තරුව රැයේ කියලා. හැබැයි සිකුරු හැම වෙලාවෙම ඔය සතුට වෙන්න පුළුවන්, ඒ වගේම දුක වෙන්නත් පුළුවන්. සමහරට ඔබේ ජන්ම පත්‍රය ගත්තාම මෙන්න මේ තැන තියෙන තැන අනුවත් සමහරට දුක සතුට බෙදා වෙන් කරලා දෙනවා වෙන්නත් පුළුවන්. අද ග්‍රහය ලැබුවාම ටිකක් මනමාලයි කියලා කියනවා. කොහොමනත් අපි බලමු දැන් මේ සිකුරු මාරුවක් අද පෙරවරුවේ සිද්ධ වෙන්නට නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ සිකුරු මාරුව ඔබේ ජීවිතයට කොයි විදිහට බලපෑමක් කරනවද, රටට කොයි වගේ බලපෑමක් කරනවද විතරක් නෙමෙයි ඔබේ ලග්නෙට කොහොමද කරන බලපෑම. එහෙම නැත්නම් ඔබේ ලග්නයත් එක්ක කොයි විදිහද මේ සිකුරු මාරුවත් එක්ක ඔබේ ජීවිතයට කරන බලපෑම කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. එහෙමනම් අපි ආරම්භ කරමු අදත් ඉසිවර අසපුව. සිකුරු මාරුව ඔබට කොහොමද, රටට කොහොමද, මේ සබාධමට කොයි වගේද මේකෙන් වෙන බලපෑම, මේ කියන කරුණු කාරණා ටිකක කතා බහ කරන්න අපි සූදානම්ින් ඉන්නවා අපේ සුපුරුදු හිතවතත් එක්ක. තානි අපි අදත් අපේ ඉසිවරස්පු විශේෂාංගයට කැඳවා ගත්ත ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහත්මයා අපි ආයිබෝන් සූදානම් කියලා පිළිගන්නවා. අද මේ අද උදෑසනේ 11:54ට සිදුවෙන්න නියමිත මේ සිකුරු මාරුව පිළිබඳවයි අපි විශේෂයෙන් කතා බහ කරන්නේ. සිකුරු මාරුව ගැන ගත්තාම වර්තමානයේ ඔබට වෙන්න පුළුවන් නැත්නම් රටට වෙන්න පුළුවන් ඇති කරන යම් බලපෑමක් තිබෙනවාද, ඒ පිළිබඳ යම් කිසි මූලික හැඳින්වීමක් අරගෙනම අපි සූදානම් ඊළඟට තවත් දේවල් කතා කරන්නේ. ඔව් ධනුෂ්ක, තාන්‍ය සුබ උදෑසනක්. සෑම දිනකටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන ඉතින් සිකුරු කියන්නේ දැන් මම හිතන්නේ පූර්ව හැඳින්වා දීමක් කරා තාන්‍යත් ධනුෂ්කත් දෙන්නම. ඉතින් මෙන්න මේ කී සිකුරු සිංහ රාශිගතව තමයි මෙතුවක්කල් ගමන් කළා. අද උදෑසන 11:54 ඉඳලා ලබන සැප්තැම්බර් මාසේ 19 වෙනිදා රාත්‍රී 12:05 වෙනකම්ම ධනුෂ්ක මේ කන්‍යා රාශියට තමයි ප්‍රවේශ වෙන්නේ. ඒතර මේ සිකුරුව ගත්තට පස්සේ ඉතින් අපි හැමෝම ආස කරන ග්‍රහයක් තමයි සිකුරු. ඉතින් ග්‍රහ ලොවේ ඉන්න මනමාලි, එහෙම නැත්නම් සකල කලා වල්ලභ හැටියට තමයි මේ සිකුරුව හඳුන්වන්නේ. හරියට තාන්නේ වගේ ධනුෂ්ක බොහොම සුන්දර ග්‍රහ තාරකාවක් තමයි මේ සිකුරු. ඒතර ජීවිතයේ අපිට ලෞකික සැප සම්පත් උරුම කරලා දෙන්න, සතුට සමගිය ඒ වගේම සෑම දෙයක්ම රූප ස්වභාවයන් ඇති කරගන්න මේ සිකුරුගේ බලපෑම අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ කෙනෙක්ගේ ජම්ම පත්‍රයක සිකුරු බලවත් වුණාම නිසලම සැහැල්ලුවෙන් සිටින්න බොහොම ප්‍රියමනාප පෙනුමක් ඇති කරන්න, ඒ වගේම අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න මේ සිකුරුගේ බලපෑම ඉතාමත් ඉවහල් වෙනවා. ඒ වගේම තමයි ඉතින් තරුණ අවදියේදී යහපත් විවාහදී කටයුතු සිද්ධ කරගන්නත්, ප්‍රේමය මුල් කරගෙන රාගය මුල් කරගෙන කටයුතු කරන ග්‍රහයක් හැටියටත් සිකුරුව හඳුන්වනවා. ඒතර අපි නැකත් අනුව ගත්තත් ධනුෂ්ක බෙරණ පුවපල් පුවසල කියන නැකත් තුනට අධිපතිත්වය දරන්නේ සිකුරු. ඒ වගේම සිකුරුට අයිති රාශි දෙකක් තියෙනවා, තුලා ලග්නයට සහ වෘෂභ ලග්නයේ අයිතිකාරය හැටියට ඉන්නේ සිකුරු. ඒ වගේම මකර සහ කුම්භ ලග්නවලට යෝගකාරක ග්‍රහය වෙන්නේ සිකුරු. ඉතින් මේකේ සිකුරු අද උදෑසන පැමිණෙන්නේ කන්‍යා රාශියට. කන්‍යා රාශිය ඇවිල්ලා මේ බුදට අයිති රාශිය. මේ කන්‍යා රාශියේ ධනුෂ්ක අපි මේ මැදිරිය මිදගෙන අපි කතා කරා මතක ඇති පසුගිය 11 වෙනිදා බ්‍රහස්පතිගේ මාරු. ඒතර මේ බ්‍රහස්පතිත් ඇවිල්ලා ඉන්නවා කන්‍යා රාශියට. ඒතර මේ සිකුරුත් එන්නේ තාන්නේ මේ කන්‍යා රාශියට. ඒතර මේ බ්‍රහස්පති සතුරු ස්වභාවයෙන් ඉන්නවා කන්‍යා රාශිය තුල, සිකුරු එන්නේ නීච ස්වභාවයෙන් කන්‍යා රාශියට.
එතකොට මේ බ්‍රහස්පති ඇවිල්ලා ග්‍රහලෝවේ පුරෝහිතයා. එතකොට මේ සිකුරු ඇවිල්ලා අපි කියන්නේ ග්‍රහලෝවේ ඉන්න පතිනිය නැත්නම් අපි කියන්නේ මනමාලිය. එතකොට මේ දෙන්නම බල රහිතව තමයි මෙතනට එන්නේ. එතකොට මෙතනදී තව විශේෂත්වයක් තියෙනවා. ඒ කන්‍යා රාශියට අධිපතිත්වයේ දරන බුද කන්‍යා රාශියම බලවත් වෙලා ඉන්නවා. පංචමහා පුරුෂ යෝගයක් වන භද්‍රා කියලා යෝගකින් බලවත් වෙලා. මෙතන තියෙන ගැටලුව තියෙන්නේ සිකුරු කන්‍යා රාශියට පැමිණීම සාමාන්‍ය වශයෙන් සිද්ධ වෙන දෙයක්. මෙතනදී නීච භංග රාජයෝගයක් ඇති වෙනවා උච්ච ග්‍රහයක සහ නීච ග්‍රහයක ඉඳද්දි. හැබැයි ධනුෂ්කා අපි ටිකක් සැලකිල්ලක් දැක්විය යුත්තේ මේ බ්‍රහස්පතිත් මෙතන ඉන්න තැනටම සිකුරුගේ පැමිණීම. මොකද ජ්‍යොතිර්විද්‍යාව තුළ තියෙනවා ගුරු ශුක්‍රං සදා වෛරං කියලා. එතකොට මෙන්න මේ ප්‍රබලතම ග්‍රහයෝ දෙන්නේ බල රහිතව සිටින අවස්ථාවක තමයි අද අපිට මෙන්න මේ මාතෘකාව කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සෑම ලග්න හිමියෙකුටම නීච භංග රාජයෝගයක් උදා කරන මේ සිකුරුගේ ග්‍රහමාරුවත් එක්ක නීච භංග රාජයෝගයත් අපි පැහැදිලි කරගත්තා. ඔව් නීච භංග රාජයෝගයක් කියලා කියන්නේ තාන්නේ යම්කිසි බලවත්ම වෙච්ච උච්ච වෙච්ච ග්‍රහයෙක් සහ බල රහිතම ග්‍රහයෙක් එකතන සංයෝග වුණාම නීච භංග වෙනවා. ඒ කියන්නේ ඒ නීචය නැති වෙනවා. රාජයෝගයක් හැටියට තමයි ඕක සලකන්නේ. ඉතින් දැන් ඔන්න අද උදෑසන 11:54 න් පස්සේ සහ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා රාත්‍රී 12:05 දක්වා උපදින දුවාදරුවන්ට මෙන්න මේ යෝගයේ ගොඩාක් දුරින් පිහිටනවා. මේකෙදි විශේෂයෙන්ම ලොකු අනාවැකියක් කියන්න පුළුවන්. අතට දැන් මෙන්න දරුවපත් වලට සූදානම් වෙන අයට මේක ගොඩක් වැදගත් වේවි. මිතුන කන්‍යා වුච්චික සහ මීන ලග්න වලින් ඉපදෙන දරුවන් මේ රටේ ඉහළ තනතුරු තානාන්තර අධ්‍යාපනාංශයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම පරිපාලනංශ වලින් වෙන්න පුළුවන්, දේශපාලනංශ වලින් වෙන්න පුළුවන්. පෙරලිකාර දරුවපත් සිදුවන කාලයක් ලෙසිනුත් ධනුෂ්ක මෙන්න මේ කාලය හඳුන්වන්න පුළුවන්. මොකද ඒ දරුවන්ට අර අපි කියපු මේ යෝග ටික අනිවාර්යයෙන්ම පිළිහිටලා තිබෙන නිසා. තානිය මේ දැන් අපේ නිශාන්ත මහත්මයා කරපු පැහැදිලි කිරීමත් එක්ක දැන් මේ දරුවන් මේ උපකින ලග්න වලින් ඉපදුනහම යම් කිසි පෙරලියක් කරන චරිත බවට පත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ දේ හොඳයිද, දැන් වර්තමානයේ ඉන්න උදවියට මේ දේ හොඳයි කියන එකද ඔබ කියන්නේ, නැත්නම් මේ දේ කෙනෙක් කෙනාගේ ලග්න වල කරන බලපෑමත් එක්ක ඒ වෙනස් වෙනවා කියලා ඔබ අදහස් කරනවද? නෑ ධනුෂ්ක, මම මෙතනදී පැහැදිලි කරලා අපි ලග්නෙන් ලග්නට අපි වෙනම විමසලා බලමු. දැන් අපේ ලග්න වලට කොහොමද වෙන්නේ කියලා මම මේ කිව්වේ අද උදෑසන 11:54 ඉඳලා සැප්තැම්බර් මාසේ 19 වෙනිදා රාත්‍රී 12:05 ඉපදෙන මේ දරුවෝ සෑම දනාටම මේ ප්‍රබල ග්‍රහයෝග පිහිටලා තිබෙනට අමතරව මිතුන කන්‍යා වුච්චික සහ මීන ලග්න කියන ලග්න හිමි වෙන දරුවන් අනිවාර්යයෙන්ම රටේ පෙරලි කාලය කියන්නේ සුබ පැත්තට මම මේ කියන්නේ බොහොම සමාජ විද්‍යාඥවරු වෙන්න, ඒ වගේම ඉහළ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු කරන්න, සමහරවල් අභ්‍යවකාශ තාක්ෂණයට පවා පෙරලිකාර දේවල් හොයාගන්න, දේශපාලනංශවල ඉහළ චරිත බිහි වෙන්න මෙන්න මේ කාලය තුළ ඉපදෙන දරුවන්ට බොහෝ බලගත් ආකාරය තියෙනවා. මොකද වසර 12කට පස්සේ බ්‍රහස්පතිත් මේ කන්‍යා රාශිගත වෙලා ඉඳද්දි අඟහරුත් බලවත් වෙලා ඉන්න එක පැත්තකින් සෙනසුරුයි අඟහරුයි තැන්පත් වෙලා ඉන්න මෙන්න මේ විපරිත ග්‍රහ රටාවක් නිර්මාණය වෙලා තියෙන අතරතුර ඉපදෙද්දි ධනුෂ්ක දැන් අපේ ජම්මපත්‍රයට මේක ගෝචරයෙන් ගමන් කරන්න. හැබැයි ඉපදෙන දරුවට මේක හැමදාම ජීවිත කාලෙම මේ ග්‍රහ රටාව තියෙනවා. ඒ ග්‍රහ රටාව තිබීම ඉතාමත් වැදගත්. ඒකයි නිශාන්ත මහත්මයා ඔබ කොහොනේද මේ ගුරු කන්‍යා රාශියේ ගත වෙලා ඉන්න. එතකොට සිකුරුත් ඒ විදිහටම කන්‍යා රාශි ගත වීමට නියමිත වෙලා තියෙනවා අද පෙරවරු. එතකොට මේකත් එක්ක දැන් ගුරු සහ සිකුරු කියන්නේ ටිකක් වෛර සහගත ග්‍රහය දෙන්නේ කියලා කිව්වා. මේකත් එක්ක කොහොමද හොඳ දේවල් සිදු වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා ඔබ කියන්නේ? මෙහෙමයි මේ තාන්නේ දැන් සාමාන්‍යයෙන් ඕනම කේන්ද්‍රයක බ්‍රහස්පති අපිට ඉතාමත් වැදගත්. ඒක ඔබතුමියටත් ධනුෂ්කටත් මටත් පොදු දෙයක්. ඒතර මෙතෙන්දී මම කිව්වේ එකයි දැන් නීච භංගයක් වෙනවයි කියන තැන වෙන්නේ යම්කිසි බොහොම ආශ්චර්යමත් සිදුවීමක්. දැන් මෙතුව අපි කිව්ව සිකුරුයි බ්‍රහස්පති වෙන තැනක හිටියනම් පොඩ්ඩක් ওই ආරවුල් මතකටුම් තිබ්බට බලවත් වෙච්ච බුද්දත් එක්ක ඉඳද්දි ඒ තියෙනා වූ අහිතකරතාවේ මග හැරෙනවා. හැබැයි මේ බ්‍රහස්පති සහ සිකුරු මේ සංයෝගයේ පරිසර පද්ධතියට මේ ලෝකායතන ජ්‍යොතිෂයන් අපි ගත්තොත් ටිකක් අහිතකර දැන් පේනවා. දැන් ලැබුගිනි ස්වභාවයන් අපට ආරංචි වෙනවා. ඒ වගේම ගම් වතුර ස්වභාවයන් අපට ආරංචි වෙනවා. බොහෝ විට දැන් අපිට අසන්න දැන් ඕස්ට්‍රේලියාව වගේ පැත්තක, ඒ වගේම ජපානයේ දැන් ওই තියෙනා වූ තත්වයන් තව ටිකක් ඉහළට එමේ ඉඩකඩ දෙන බ්‍රහස්පති මාරුවත් සමග මේ වායු ගෝලය තුළ තිබෙනා වූ කැළඹීම් ස්වභාවය. ඒ වගේම මම කිව්වා ඉඳගෙන මතක ඇති ධනුෂ්කට මේ මැදිරියෙම ඉඳගෙන අඟහරුයි සෙනසුරුයි සංයෝග වීමේ ප්‍රතිඵල අපිට දකින්න හම්බෙන්නේ අගෝස්තු 11 වෙනිදාන් පස්සේ කියලා. දැන් ওই ටිකින් ටික පෙන්නගෙන එනවා අපිට මේ පරිසරයට බලපාන දේවල්. නමුත් මම මෙතනදී මේ පැහැදිලි කරේ මොකද ඊශ්වරගේ බලශක්තිය Hindu ජ්‍යොතිෂයට අනුව ඊශ්වරගේ බලශක්තිය මෙන්න මෙවැනි තරංගවලදී ඉතාමත් ඉහළ මට්ටමක පිහිටන නිසා පොදුවේ ඒ කාලවල ඉපදෙන දරුවන්ට ඉතාමත් ප්‍රබල ග්‍රහසිත්තමක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ.
සිකුරු මාරුව පිළිබඳවයි අපි කතා බහ කරන්න අද උදේ 11:54ට තමයි සිකුරු මාරුව සිද්ධ වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. ධනුෂ්ක දැන් මේ මනිෂාන්ත මහත්මයා තමයි ප්‍රශ්න අහන්නේ. දැන් අපි කියනෝනේ අර මේ සිකුරු හතේ හිටියම හරි හොඳයි කියලා. මට වෙන්නේ ධනුෂ්කටත් සිකුරු හතේද කොහෙද සිකුරු හතේ කියලා බලා ගන්න ඕනේ පොඩ්ඩක්. සිකුරු හතේ හිටියම නේද මේ 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 නිෂාන්ත මහත්මයා සාමාන්‍යයෙන් මේ මඟුල් තුලා කටයුතුෙම හරිනවා කියලා කතාවක් තියෙන්නේ නේද? විශේෂයෙන්ම ධනුෂ්කයට ඒ වගේ දෙයක් තියෙන්නේ. මේ හත්වැන්න කියන්නේ විවාහස්ථානය. එතකොට විවාහස්ථානයකට සිකුරු වගේ ග්‍රහයක් ඉන්නෝ නම් බොහොම යහපත් කියලා මතේ තියෙන්නේ. හැබැයි තින් අර හත්වැන්න කියන තැන දිග්බල කියන්නේ හත්වැන්න නියම සුබම ග්‍රහයක් හැටියට සලකන්නේ සෙනසුරු. නමුත් සමහර අය බයයි සෙනසුරු හත්වැන්නේ සිටීම පිළිබඳව. අර සෙනසුරු හත්වැන්නේ හිටියම ධනුෂ්ක වෙන්නේ ඉක්මනින් කසාදේ කරගන්න. අපි මේ වැඩිය හොයන්නේ බලන්නේ නැහැ. මේ මනුස්සයත් එක්ක මට ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොන ප්‍රශ්නය ආවත් ඔහේ ඉවසගෙන ඉන්නවා. ඉක්මන් තීරණ. නැහැ මං කියන්නේ ඉවසීම ගොඩක් දුරට මේ ඕන දෙයක් සැප හෝ දුක හෝ යම් ඕන දෙයක් විඳගෙන ඒ පෞල් ජීවිතය ගෙනියන්න පුළුවන් සෙනසුරු හත්වැන්න ඉන්න අයට. සිකුරු හතේ ඉන්නකොට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ධනුෂ්ක හොඳ වුණාට යෝජනාවකදී හිතන මීට වඩා තව හොඳ කෙනෙක් හම්බෙයිද දන්නේ නැහැ කියලා හිතනවා. ඒතර ඔන්න ටිකෙන් ටික මේ ධනුෂ්කට අනිවාර්යයෙන් සිකුරු මට පේන්නේ සිකුරු හතේ ඉඳලා ධනුෂ්ක අර එහෙම දේවල් වෙනවා. එතකොට අර මීට වඩා හොඳ කෙනෙක් ලැබෙයි බලමු කියේ හිත හිත ඉන්නවා. අර තිය උතන්දී අර ABCD කියන සංකල්පිකුත් තියෙන ධනුෂ්කාර දැන් සිකුරු හතේ වගේ ඉන්නවනම් ඒ කියන්නේ ඉතින් බල බල ඉඳලා ඒජ් එක යනවා නිකම්ම මේ කාලේ ගෙවෙන වයස ගෙවෙනවා. ඒ වගේම B කියන්නේ ධනුෂ්ක බියුටියත් යනවා. ඒ කියන්නේ ලස්සනත් වෙනස් වෙනවනේ ඉතින් ටික ටික ඉඳද්දි. C කියන්නේ ටික කැරක්ටුවත් සවුත් වෙනවා ටික කුහකකම වැඩි වෙනවා විවාහයේම පරක්කු වෙද්දි. අන්තිමට D කියන්නේ ඉතින් ඩෞරියට දෙන්න තියෙන සල්ලි තමයි අන්තිමට අර මේ ඇඩ් ඩාලි වල මංගල යෝජනා තියෙන දාලා වෙනස් වෙන්නේ. කොහොමද මාතෝ විසින් හොයාගත්ත සංකල්පය මොකද? එහෙමයි. එතකොට ඉතින් අර මම කියන්නේ විශේෂයෙන් සිකුරුගෙන් අපි අර කියන්නේ මේ ගොඩක් දුරට ලෞකික ආශාවන් සැප සම්පත් වලට ඉතාමත් යහපත් වෙනවා. කොහොම වුණත් විවාහ ස්ථානයට අධිපතිත්වය දරන සිකුරු විවාහයට අධිපතිත්වය දරන සිකුරු හත්වැනි සිටීම ඉතාම අශුභයි. දැන් බොහෝ විට අඟහරු වගේ ග්‍රහයක හතේ හිටියම තාන්නියා ටිකක් විවාහයට අශුභයි කියන දේ අපේ සමාජය තුළ තියෙනවා. හැබැයි සිකුරුගේ දෘෂ්ටියක් හත්වැන්නට යොමු වෙනවා නම් විවාහ ස්ථානයට අන්න එවැනි දෝෂ පවා නැතු යනවා. සිකුරුගේ බ්‍රහස්පතිගේ බුධගේ පෙනුම හත්වැන්නට එනවා නම් අඟහරු හතේ සිටීමේ දෝෂ පවා නැති කරන්න හේතු වෙනවා. ඉතින් මම මෙතනදී පැහැදිලි කරේ විවාහය කියන දේ සාර්ථකව කරගෙන යන්න සිකුරුගේ බලපෑම ඉතාමත් වැදගත් වෙනවා. ඔව්. හොඳයි දැන් අපි කතා කරමු මේ නිශාන්ත මහත්මයා අනිවාර්යෙන් කතා කළ යුතු කාරණයක් තමයි දැන් මේ සිකුරු ග්‍රහ අමාරුවත් එක්ක ධනුෂ්ක මේක රටට කොයි වගේ බලපෑමක් කරනවද කියන කාරණේ අනිවාර්යෙන් කතා බහ කරන්නට අවශ්‍යයි. හැමෝම බලන් ඉන්න ඉතින් නේද? අපි හැම කෙනෙක්ම නියෝජනය කරමින් ඉන්නේ රට ගැන කතා කරන්න. විශ්ව කේන්ද්‍ර ගැන මුළු ලෝකයටම බලපාන කේන්ද්‍රය ගත්තන් පස්සේ මේෂ ලග්නයෙන් 6 වෙන්නේ තමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. 6 වෙන්න කියන්නේ ධනුෂ්ක රෝග ස්ථානය සතුරු ස්ථානය හැටියට තමයි සලකන්නේ. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් ලෝකයේ පුරාවටම පාරිසරික විපත් බහුල කරන ආකාරතාව ඉස්සරහට අපට අසන්නට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අර බොහොම සුන්දරව තිබෙන දේවල් අසුන්දර කරවන්න පවා ලෝකයේ තුල ඔය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් තව ටිකක් ඉහළ යන්න පුළුවන් ලෝකයේ පුරාවටම. දැන් මේ දවස්වල හිසෝසෝගෙන තිබෙන අවතත්වයන් ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ගමනාගමන පහසුකම් වලට සමහරලාට ඇතැම් අවස්ථාවල දැන් ගුවන් යාන පිළිබඳ ගැටලු සහගත තැන් ඇතිවීම ඉඩ කඩ ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. අපි ලංකාවේ කේන්ද්‍රය ගත්තොත් කුම්භ ලග්නය ගත්තොත් ඒකෙන් අටවැන්නට තමයි යෙදෙන්නේ. අටවැන්නක් තියන්නේ තරම් හොඳ තරම් නෙමෙයි තාන්නේ. බාධක ස්ථානය නැත්තම් මාරක ස්ථානය හැටියට සලකන්නේ විශේෂයෙන් ඉතින් මෙන්න මේ මේ දින කාලයේ මේ මාසෙකට ආසන්න කාලයේ කාන්තා පාර්ශ්වයන් ටිකක් කල්පනාකාරී වීම ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ විට කරන කියන කටයුතු වලදී කාන්තා පාර්ශ්වයන්ට අහිතකරතා සිදුවීම ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වුණ පුංචි සිංගිති දියණියන් පිළිබඳව මව්වරුන් මං කියන්නේ ගොඩාක් සැලකිල්ලක් දක්වන්න ඕන. හදවත් කම්පා කරන සිදුවීම් අපිට අසන්නට දක්නට ලැබෙනවා. මොකද බොහෝ විට අර අපි කියන්නේ රාගය ආශාවන් මුල් කරගෙන තමන් කරන කියන කටයුතු පිළිබඳව බුද්ධිය යටට ගිහිල්ලා හැඟීම් කියන ආදී ඉස්මතු වීම ඉඩකඩ තිබෙන නිසා පොදුවේ සෑම දිනාම ඉතාමත් කල්පනාකාරී විය යුතු කාලයක් ගින්දරාශ්‍රිත විපත් සිදු වෙන්න පුළුවන්. ඒක සමංගේ ගෘහය වෙන්න පුළුවන්. උදෑසන කාලයේ සමහරට තමන්ගේ ඇඳුම් අයන් කරන ඉස්ත්‍රික්කේ පවා හරියට විසන්ධි කරලා යන්න. ඒ වගේම මේ ඒ වගේ අනතුරුදායක සිදුවීම් සිදුවන ආව දේවල් හැකිතා කවම කරගන්න තරමට තමයි අපි පහුගිය සතියේ කතා බහ කළා නේද? එහෙමයි එහෙමයි තාන්නේ. මොකද බ්‍රහස්පති සිකුරුයි දෙන්නම එකතු වෙනවා. ඊට අමතරව අඟහරු ඉසෙනසුරුයි තව පැත්තක ඉඳන් ඒගොල්ලන්ගේ මොකද මාස ගානක් හිටියා පෙබරවාරි ඉඳන්ම මුකුත් කර කියා ගන්න දෙයක් නැතුව පුංචි පුංචි ඉඩකඩ ලැබිච්ච වෙලාවයි තමයි කරේ. හැබැයි අගෝස්තු 11 ඉඳලා සැප්තැම්බර් මාසය වෙනකන් උන්න අඟහරුටයි ඉසෙනසුරුටයි අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ දෙන්නගෙත් බලපෑම අපිට
මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මාර්ගස්ථ අනතුරු ප්‍රමාණයන් අපි කියන්නේ නොසලකා හැරීම්, අත්වැරදිවීම් ඔය වගේ දේවල් නිසා බොහෝ විට අනතුරු විපත් බහුල කිරීමේ ඉඩකඩ තිබෙන නිසා පොදුවේ සෑම දිනම තමන් කරන කියන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න නම් අමතක කරන්න හොඳ නැති කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සිකුරු මාරුවත් එක්ක තමන්ට තමන් ගැන දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ලග්න බලාපල දැනගන්න. ඒ නිසා දැන් හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ තමන්ගේ ලග්නෙට මොන වගේ බලපෑමක් කරනවද කියන කාරණාව දැනගන්න. ඒ නිසා අපි ලග්න බලාපල ගැන තමයි දැන් කියන්න සූදානම් වෙන්නේ. මුලින්ම ඉෂාන්ත මහත්තයා අපි නම් මේෂ ලග්නෙන් පටන් ගමු. මේෂ ලග්නෙන්. ධනුෂ්ක මේෂ ලග්න හිමියන්ගේ ලග්නෙන් 6 වෙන්නට තමයි මේ සිකුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. ඉතින් මේෂ ලග්න හිමියන් සතුරු කරදර බාධක පිළිබඳව තමයි ටිකක් ඔන්න සැලකිල්ලක් දක්වන්න ඕන. බොහෝ විට තමන්ගෙම උදව්පකාර ගත්ත අයම ඔන්න උදව්පකාර වලට ප්‍රතිඋපකාර හැටියට සමහරලාට සතුරු කරදර බාධක වෙදෙන්න පුළුවන්. චරිතයට කීර්තියට හානි සිදුවෙන දේවල් සිද්ධ වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම මේ ආයෝජන කටයුතු ගැන බලාපොරොත්තුවක් ඉන්නෝ නම් මම කියන්නේ පොඩ්ඩක් ඒ කටයුතු ටික කාලයකට කල් දෙමීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් මේ මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති තටවැන්නේ සිටිනවා බලවත් වෙලා හිටියට සෙනසුරුගේ ලග්න අෂ්ටමයේ රාශියකුත් පවතින දින් සෙනසුරුගේ අපල උපද්‍රව වගේම මේ සිකුරුගේ බල රහිත වීම සෞඛ්‍ය පැත්ත වගේම මානසික වශයෙන් අන් අයගෙන් එල්ල කරන්න පුළුවන් සතුරු කරදර වැඩි. ඒ පිළිබඳව තමයි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඉතින් මේෂ ලග්න හිමියන්ට පුළුවන් කමක් තියෙනවා නම් මෙන්න මේ කාලේ කටයුතු ආරම්භ කරද්දී දවසේ ප්‍රථම රාජකාරිය ලෙස කරඳපැලේකට වතුර ටිකක් දාලා කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණොත් ධනුෂ්ක ඔය තිබෙන බාධක මගහරවගෙන සාර්ථක ග්‍රහමාරුවක් බවට පත් කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙන්නේ වෘෂභ ලග්න හිමි ඔබ ගැන. වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නෙන් පස්වන්නට තමයි මේ සිකුරුගේ මාරුව සිද්ධ වෙන්නේ. ඉතින් වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. ඉතින් ලග්නාධිපති විද්‍යාස්ථානයට එද්දී විද්‍යාස්ථානය කියන්නේ ධනුෂ්ක ඉගෙන ගන්න තැන, මේ පූර්ව පුණ්‍ය ස්ථානයේ දරුවන් ගැන කියවෙන්නේ පස්වන්නේ. එතන මෙතන ඒ අංශයේ භාරතේ අමාත්‍යංශයේ භාරකේනාම බලවත් වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් දැනුම මිනුම හැකියා දක්ෂතා ඉස්සරහට ගෙන දෙන්න වෘෂභ ලග්න හිමියන්ට ගොඩක් හොඳයි. ඒ වගේම තමයි බාහිර අලංකාරය ගැන වෙනදට වඩා රූප ස්වභාවය ගැන ඇඳුම් පැළඳුම් තෑගි භෝග පවා තමන්ට ලැබීමේ ඉඩකඩ වෘෂභ ලග්න හිමියන්ට පවතිනවා. ඊට අමතරව මේ විශේෂම උගුරු ආශ්‍රිත ආසාදනකාරී තත්වයන් වලට තමයි ලක් වෙන්න පුළුවන්න්නේ. ඉතින් වෘෂභ ලග්න හිමියන්ට මේ තියෙනා වූ අභියෝගයන් රාජයෝග බවට පත් කර ගන්න පුළුවන්. මේ ධනුෂ්ක මේ පෙහෙවස් සමාදන් වෙන බලාපොරොත්තු වෙන උපාසකම්ම කෙනෙකුට සිල් රෙද්දා පූජා කරන්න පුළුවන්, සුදු රෙද්දා පූජා කරන්න පුළුවන් වුණොත් එහෙම අනිවාර්යෙන්ම ওই තියෙන බාධක ජයගෙන අනිවාර්යෙන් සාර්ථක ග්‍රහමාරුවක් බවට පත් කර ගන්න පුළුවන්. රාජයෝග ගැන කියුව නිසා මිනිසන් මහත්තයා නීච බංග රාජයෝගී කෙනෙක් ඔය හැම ලග්න හිමියෙක්ටම තියෙනවද නැත්නම් මේ කාලේ පැත්තේ ලැබෙන මේ කාලේ මේ සිකුරුගේ මාළුවත් එක්ක හැම ලග්න හිමියෙකුටම නීච බංග රාජයෝගයක් තියෙනවා. ඒ කියන්නේ තාන්නය ලේසියෙන් කිව්වොත් උච්ච වෙච්ච ග්‍රහයෙකුයි නීච වෙච්ච ග්‍රහයෙකුයි එක රාශියක තැන්පත් වීම තමයි නීච බංග රාජයෝගය හැටියට හඳුන්වන්නේ. ඉතින් වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නෙන් පස්වන්නට තමයි මේ නීච බංග රාජයෝගය දෙන්නේ. පස්වන්න කියන්නේ අනාගතයේ පිළිබඳ තීන්දුව තීරණ ගන්න තැන, අධ්‍යාපන කටයුතු, දුවා දරුවන් ගැන පෙර පින් ගැනත් අපි පූර්ව පුණ්‍ය ස්ථානය කියලා කියන පස්වන්නට. ඉතින් මේ නිසා වෘෂභ ලග්න හිමියන්ට නම් මේ සිකුරුගේ මාරු ඉතාමත් යහපත් වෙනවා. අපි මීළඟට සූදානම් මිතුන ලග්නයට කරන බලපෑම ගැන ඔබෙන් දැනගන්න. මිතුන ලග්න හිමියන්ට ඔන්න අපි කතා කරන ඉතාමත් වැදගත් තැනක් සිද්ධ වෙන මිතුන ලග්න හිමියන්ගේ ලග්නෙන් හතර වෙන්න කියලා කියන්නේ ධනුෂ්ක ගෘහස්ථානයේ හැටියට සලකනවා. ගේදොර ඉඩකඩම් පිළිබඳව අපි කතා කරන්නේ කේන්දරයෙන් හතර වෙන්නේ. ඔන්න මිතුන ලග්න හිමියන්ට තමන්ගේ ලග්නාධිපති බුද බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් එදලා තියෙන ධනුෂ්ක භද්‍රා කියලා. ඒතර භද්‍රා යෝගයයි නීචබංග රාජයෝගයයි මේ දෙකම එදෙන්නේ මිතුන ලග්න හිමියන්ගේ ලග්නෙන් හතර වෙන්නට. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්න දැන් ධනුෂ්ක මිතුන නම් ගේදොර ඉඩකඩම් එහෙම මිලට ගන්න බලාගෙන හිටියනම් කල් දාන්න එපා. මෙන්න මේ ග්‍රහමාරුව තමයි ඉතාමත් වැදගත් වෙන්නේ කටයුතු කරන්න. ගෙදර දොර අලංකාර කරන්න බලාපොරොත්තුෙන් ඉන්නෝ නම් ඔන්න අත තබන්න අනිවාර්යයෙන් මේ කටයුතු වල සාර්ථකත්වය ඇති කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් සෙම් රෝග පීඩා ඇති වෙන්න පුළුවන් ඔය අවේලාවේ ස්නානය කිරීම වලදී තමයි පරිස්සම් වෙන්න ඕන. මිතුන ලග්න හිමියන්ට නම් අනිවාර්යයෙන් මේ සිකුරුගේ ග්‍රහමාරුව ඉතාමත් සාර්ථක ග්‍රහමාරුවක්. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් ධාතු කරඬුවක් වහන ලේන්සුවක් ඔය සිකුරාද දවසක පූජා කරන්න පුළුවන්කම ලැබුණොත් අනිවාර්යයෙන්ම මිතුන ලග්න හිමියන්ට ඉතාම සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මොකද රාජයෝගිකුත් එක්කම පංචමහා පුරුෂයෝගිකුත් එකට යෙදී පවතින නිසාවෙ.
කටක ලක්න හිමියන්ට කොහොමද? කටක ලක්න හිමියන්ගේ ලක්නෙන් තුන්වැන්නට එන්නේ තාන්නය. තුන්වැන්න කියන්නේ අපේ වික්‍රමස්ථානේ. තමන්ගේ කටයුතු කරන මේ තමන්ට ශක්තියෙන් උපද්දවන ස්ථානයට තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේ සිකුරුගේ මාරුව අද උදෑසන සිද්ධ වෙද්දි සඳුත් බලවත් වෙලා ඉන්නවා. ලග්නාධිපතිත් බලවත් වෙලා ඉන්නවා. ඉතාමත් සුබයි. එතකොට මේ බාධක ග්‍රහය වන සිකුරු තමයි කටක ලග්න හිමියන්ට බාධා කරන්නේ සිකුරු. එතකොට සිකුරු ග්‍රහය තමයි තමන්ගේ පෞරුෂය නියෝජනයක තැනට එන්නේ. ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන පැති තියෙනවා. තමන් කරන කියන කටයුතු පිළිබඳ හොඳ අවබෝධයකින් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කාන්තා පාර්ශ්වයන්ගෙන් තමයි තාන්නේ ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද කාන්තා පාර්ශ්වයන් විසින් තමයි කටක ලක්න හිමියන්ට යම් යම් බාධා කරදර ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම චරිතයට අස්ථාන චෝදනාවලට චරිතයට කීර්තියට හානි සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. උෂ්ණාධික රෝග පීඩාවන්ට ලක්වීමේ ඉඩකඩ කටක ලක්න හිමියන්ට තිබෙනවා. ඉතින් කටක ලක්න හිමියන්ට මේ සිකුරුගේ ග්‍රහමාරුව වඩාත් ඵලදායි කරගන්න නම් සිකුරාද දවස්වල නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම් මම හිතන ඉතාමත් වැදගත් කියලා. අපි සූදානම් ඊළඟට සිංහ කන්න සිංහ ලග්නයට ඇති කරන බලපෑම ගැන කතා කරමු. සිංහ ලග්න හිමියන්ගේ ධනස්ථානය. ධනස්ථානය කියන්නේ ධනුෂ්ක මහත්මයා මේ ධනේ නියෝජනය කරන දෙවැන්නට එන්නේ. ඒතර දෙවැන්න නීචබංග රාජයෝගයක් ඇති කරලා තියෙද්දී සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ඉන්නේ ලග්නගතව. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ගේ යෝගකාරක ග්‍රහය වන අඟහරුත් ඉන්නව හතරවැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන රුචක කියන යෝගකින් ඉතාමත් බලගතුයි. ලැබීම් වලට ඉතාමත් යහපත් වෙනවා. කරන කියන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතුත් ඉතාම සාර්ථක වෙනවා. නව ආයෝජන අවස්ථා එලිපෙහෙලි වෙනවා. උසස් අයගේ ආධාර උපකාර අනිවාර්යයෙන්ම ලැබෙන සිංහ ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. ඒ වගේම තමයි මේ රවි බලවත් වීම තුළ එයාලට නායකත්ව ගුණාංග ඔය නිලතල නම්බුනාම ලැබීම් වගේ දේවල් වලට ඉතාමත් යහපත් වෙනවා. හැබැයි ඔය සෙම් රෝග, උෂ්ණාධික රෝග හිසට අහිතකර බලපෑම් කරන්න පුළුවන්. ඒ හින්දා සිකුරාද දවස්වල ප්‍රථම රාජකාරී ලෙස සූර්යපිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කළා. සූර්යපිරිත ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කළා කටයුතු ආරම්භ කරොත් සිංහ ලග්න හිමියන්ටත් ඉතාම සුබයි. කන්‍යා ලග්න හිමියන්ට කොහොමද? ඔන්න කන්‍යා ලග්න හිමියන්ට තමයි ඉතාම සුවිශේෂී ග්‍රහමාරුවක් වෙන්නේ ධනුෂ්ක. මොකද කන්‍යා ලග්නේටම තමයි මේ සිකුරුගේ සැපැත්වීම සිද්ධ වෙන්නේ. ඒතර සිකුරු කන්‍යා රාශිය තුල නීච වුණාට සිකුරු තමයි කන්‍යා ලග්නට යෝගකාර ග්‍රහය ලැබීම් දෙන කෙනා. ඒ වගේම තමයි තමන්ගේ ලග්නාධිපතිත් කන්‍යා රාශියේ බලවත් වෙලා ඉන්න පංචමහා පුරුෂ යෝගයක් වන භද්‍රා කියලා යෝගෙකින්. ඉතින් ඉතාමත් සුබයි. කන්‍යා ලග්න හිමියන්ට ඔන්න මෙතුවක් කල් යම්කිසි කටයුතු අතහැරලා දමලා තිබුණා නම් නවතාවයකින් යුතු ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම මේ තමන්ගේ ප්‍රසිද්ධිය කීර්තිය වෙනුවෙන් ගනු ලබන උත්සාහයන් අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න ඉතාමත් යහපත්. විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ ලේඛන කලාවට දක්ෂ එහෙම නැත්නම් මාධ්‍ය ශේෂයට සම්බන්ධ ධනුෂ්ක බොතුමන්ල වගේ අයට ඔන නව නිර්මාණ බිහි කරන්න වගේම අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙන්නත් කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. වැටීම් තැලීම් වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා තාන්නේ ඔන්න තෙත සහිත ස්ථානවල කන්‍යා ලග්නෙන් උපන්නන් ඔයා තෙත සහිත ස්ථානවල ගමන් කරද්දී ටිකක් පරිස්සම් වෙන්න. බොහෝ විට ලිස්සා වැටීම් වැනි තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට හැකියාවක් තිබෙනවා ධාතු කරඬුවක් වහන්න, ලේන්සුවක් පූජා කරන්න පුළුවන් වුණොත් හෙට වගේ හෙටත් සිකුරාද දවසේ මම හිතන ගොඩාක් සාර්ථක ග්‍රහමාරුවක් කියලා. අපි සූදානම් ඊළඟට තුලා ලග්නයට ඇති කරන බලපෑම ගැන කතා කරමු. තුලා ලග්න හිමියන් ලග්නාධිපති සිකුරු බවත් ඇත්ත. හැබැයි තුලා ලග්න හිමියන්ගේ ලග්නේ 12 වෙනට තමයි ධනුෂ්ක මේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. 12 වෙන කියන්නේ ටිකක් වැයස්ථානේ තියෙන දේවල් ටිකක් විහිපෑදම් කරන තැන. ඒ නිසා වුණ තුලා ලග්න හිමියන් සකසුරුවම්කම පිළිබඳව ගොඩාක් උනන්දු විය යුතුයි. විශේෂයෙන් මූල්‍ය සැලසුමකට අනුව උදෑසන කාලය තුල කටයුතු කරන්න සිද්ධ වෙන නිසා කොහේ ගියත් තමගේ මුදල් පසුබිය අතට ගනිද්දී වීදම් කරන්නේ මොකටද කියන එක නම් හොඳට කල්පනාකාරී විය යුතුයි. මොකද නිෂ්ඵල වියපැහැදම් ටිකක් බහුල කරන බොහෝ විට සැලසුමකට පරිබාහිරව ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න තුලා ලග්න හිමියන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඕන. ඒ වගේම තමයි ලිපි ලේඛන ආශ්‍රිතව කටයුතු කරද්දී ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඇපේකටවත් අස්සම් කරන්න හොඳ ග්‍රහමාරුවක් නෙමෙයි මේ මාසය තුල. මොකද නීති කරදර බාධා ආදියට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා. ඉතින් තුලා ලග්න හිමියන්ට දුරදුරට මේ නිදන්ගත රෝග පීඩා වගේ දේවල් අත් වෙන්න පුළුවන්. තෙලුයි සිහිණි ටික පරිස්සමින් හිතුව ගැනීම තමයි වැදගත් වෙන්නේ. මෝර පිරිත ජය පිරිත එහෙම උදෑසනටම ශ්‍රවණය කරන්න හරි සජ්ජායනා කරන්න හරි පුළුවන්කම ලැබුණොත් ওই තියෙන බාධක මගහරවගෙන තුලා ලග්න හිමියන්ටත් සාර්ථකව ඉදිරි ගමන යෙදෙන්න පුළුවන් තාන්නේ. වෘශ්චික ලග්න හිමි ඔබට කොහොමද කියලා දැන් අපි කතා කරන්න සූදානම්. වෘශ්චික ලග්න හිමියන්ටත් ඔන්න ඉතාම සුබයි. මොකද පසුගිය කාලයේ පුරාවටම ධනුෂ්ක වෘශ්චික ලග්න හිමියන්ට 2014 නොවැම්බර් 2 ඉඳලම මේ සෙනසුරුගේ ඒ රාශියේ ප්‍රබලතම කාලයක් තමයි පසු කරමින් ආවේ. ඉතින් ඔන්න වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නෙන් 11 වෙන ලැබීම් දෙන තැනට තමයි ධනුෂ්ක මේ සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙන. ඒතර ලැබීම් දෙන තැන අයිතිකාරිත්වය දරන බුදත් එතන බලවත් වෙලා ඉන්න. ඊට අමතරව ලග්නගතව
තමන්ගේ ලක්නාධිපති බලවත් වෙලා තියෙන රුචක කියලා යෝගෙකි. ඒකත් පංචමහා පුරුෂ යෝගය. ඒතකොට නීචබංග රාජයෝගයක් ලැබීම දෙන ලැබෙනකොට ඔන්න උච්චික ලක්නිමයන්ට පසුගිය කාලය තුල අසපසු වෙච්ච කටයුතු තිබුණා නම් යම් කිසි දෙයක් කරන්න කල්මරමින් සිටියා නම් ඔන්න මේ සිකුරුගේ ග්‍රහමාරුව අනිවාර්යෙන් ඒ කටයුතු සාර්ථක කර ගැනීම ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි මේ නව ධනෝපායන මාර්ග එලිපෙහෙළි වෙනවා. අපි කිව්ව ධනුෂ්ක කරන කියන කටයුතු වල අමතරව නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න තව ආදායම් මාර්ගයක් ගැන හිතමින් හිටියා නම් ඔන්න හිතමින් ඉන්න ඕන කාලයක් නෙමෙයි. ඒක ක්‍රියාවට නගන්න තමයි දැන් මේ සිකුරුගේ ග්‍රහමාරුව එදිලා තියෙන්නේ. ඉතින් උච්චික ලග්නීමියන්ටත් ඉතාමත් යහපත් පෙහෙවස් සමාදන් වෙන්න උපාසිකාවකට සිල් රෙද්දක් පූජා කරන්න පුළුවන් කමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ ග්‍රහමාරුව සාර්ථක ග්‍රහමාරුවක්. අවිචන්දමත් මේ ළඟට ධනු ලග්නයට ඇති කරන බලපෑමත් කතා කරමු. ධනු ලග්න හිමියන්ගේ ලග්නෙන් දහවැන්න. දහවැන්න කියන්නේ ධනුෂ්ක ඕන කෙනෙක්ගේ රැකී ආස්ථානය. ඒතොර රැකී ආස්ථානයට තමයි මේ සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. ඒතොර රැකී ආස්ථානට අධිපතිත්වය දරන බුද එතන බලවත් වෙලා ඉන්න භද්‍රා කියලා පංචමහා පුරුෂ යෝගිකින් ඔන්න රැකී ආරක්ෂා පිළිබඳ ප්‍රමාද වීම තිබුණා නම් අනිවාර්යෙන් ඒව සාර්ථක වෙනවා. ඒ වගේම තමයි තමන් උසස් වීමක් බලාපොරොත්තු වෙන සිටියා නම් අන්නේ කටයුතු පවා සාර්ථක කරගන්න ධනු ලග්න හිමියන්ට ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඒ වගේම තමයි මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ආකාරයේ ග්‍රහ රටාවක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. හැබැයි අමතක කර යුතු නැහැ රැකී ආරක්ෂා ස්ථානවලදී කාන්තා පාර්ශ්වයන්ගෙන් තමන්ට යම් යම් බාධා කරදර නොමග යැවීම වගේ තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ වගේම ධනු ලග්නයේ උපන් අය ව්‍යාපාරාදී කරන කෙනෙක් නම් සේවක සේවිකාදීන් සම්බන්ධව ගනු ලබන තීඳු තීරණ පිළිබඳවත් ගොඩක් කල්පනාකාරී වුණොත් මේ මාරුව ඉතාම සාර්ථක කරගන්න පුළුවන්. ඒතර ධනු ලග්න හිමියන්ට පුළුවන්කම තිබෙනවා නම් කරඳ වෘක්ෂයකට වතුර ටිකක් දාන්න, සිකුරාද දවස්වල නිර්මාංශ ආහාර ගන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඉතාම යහපත් ග්‍රහ මාරුවක් තමයි උනේ තාන්නේ. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට ඉතාම සුවිශේෂී තත්වයක් ඇති කරන්නේ මොකද අගෝස්තු මාසේ 11 වෙනිදා වෙනකම්ම බ්‍රහස්පතිත් ගමන් කරේ ලග්නෙන් 8 වෙනි. එතකොට ඔන්න ලග්නේ නම වෙන්න වෙච්ච පුණ්‍යස්ථානයට තමයි සිකුරුගේ ග්‍රහමාරුව වෙන්නේ. එතකොට නීචබංග රාජයෝගයක් ධර්ම කර්මාධිපති කියලා තවත් රාජයෝගයක් එදී පවතිනවා මකර ලග්න හිමියන්ට. ඒ වගේම ලග්නෙන් 11 වෙනේ තමයි සෙනසුරු ගමන් කරන්නේ ලග්නාධිපති. ඉතින් මම කියන්නේ කරන කියන කටයුතු වලට අමතරව කරන්න බලාපොරොත්තු වෙන කටයුතුත් මකර ලග්න හිමියන්ගේ අතිසාර්ථකත්වයට පත් කරනවා. ඒ වගේම තමයි මකර ලග්න හිමියන් විදේශගත යම් කිසි ව්‍යාපාරාදී ආරම්භ කරන්න විදේශගත ගමන් බිමන් පිළිබඳ බලාපොරොත්තුවත් තිබුණා නම් අනිවාර්යයෙන් මේ කටයුතු සාර්ථක වීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක තිබෙනවා. ඒ වගේම තමයි පොළවෙන් ලැබෙන සම්පත්තියන් වලට පවා මකර ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. ඉතින් ඔන්න මේ මෙනික්වාදී ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ධනුෂ්ක ඔයා මකර ලග්න හිමියෙක් නම් අනිවාර්යයෙන් මේ ග්‍රහමාරුව සාර්ථක ග්‍රහමාරුව බවට පත්තර ගන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් මකර ලග්න හිමියන්ට බුද්ධ පූජාව වහන්න ලේන්සුවක් සිකුරාද දවසක තමන්ට ළඟම ඇති විහාරස්ථානට පූජා කරන්න අනිවාර්යෙන් සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කුම්භ ලග්නයට ඇති කරන බලපෑම ගැනත් කතා කරමු. කුම්භ ලග්න හිමියන් ඔන්න ටිකක් කල්පනාකාරී විය යුතුයි. මොකද ලග්නෙන් 8 වෙනට අපි කතා කරේ රටේ කේන්දරය කියලා කතා කරේ කුම්භ ලග්නයනේ. તો ලග්නෙන් 8 වෙනට තමයි මේ සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. බොහෝ විට අස්ථාන චෝදනා නොකල වැරදි වලට තමන්ට අහිතකරතාවයන් පවා ලක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔති ඔන්න තරඟකාරී කටයුතු වල නිරත වෙන කුම්භ ලග්න හිමියන් වෙනද තමන්ගේ ආත්ම විශ්වාසය තිබුණා වුණාට කමක් නැහැ. ටිකක් පෙර පුහුණු වීම වල යෙදිලා ඒ කටයුතු වල ඉදිරිපත් වීම තමයි වැදගත් වෙන්නේ. මොකද අර තමන්ට ජයග්‍රාහී මානසිකත්වයේ බොහෝ විට පසුගාමිත්වයක් ඇති කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අන් අයගේ විරෝධතාවලට නිරන්තරයෙන් ලක් වෙනවා. gedara dora කටයුතු සමගියට පවා මම කියන්නේ තුන්වෙනි පාර්ශවයන් ඇඟිලි ගැසීමේ ඉඩකඩ ටිකක් තියෙන නිසා බුද්ධිමත් බව උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගන්නා තරමට තමයි අනිවාර්යයෙන්ම සාර්ථක වීම ඇති කරන්නේ. ඒතර සිකුරාද දවස්වල මෝර පිළිත ජය පිළිත සජ්ජායනා කරන්න පුළුවන්කම ලැබුණොත් කුඹ ලග්න හිමියන්ටත් තිබෙනවා අවිහෙරතා මඟහරව ගන්න පුළුවන්. ධනුෂ්ක අවසාන ලග්නේ මීන ලග්න හිමි ඔබ ගැනයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඔව් මීන ලග්න හිමියන්ට ඉතාමත් සුබයි මේ ග්‍රහමාරුවට ආන්නේ අවසාන රාශිය වුණාට භද්‍රා කියලා පංචමහා පුරුෂ යෝගිකුයි නීචබංග රාජයෝගිකුයි දෙනවා 7 වෙන්නේ. ඉතින් ඔන්න දැන් තාන්නේ මගෙන් හැවුවා සිකුරු 7 ගැන ඔන්න සිකුරු 7 ඉන්නේ මීන ලග්න හිමියන්ගේ. එතකොට ඔන්න විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච මීන ලග්න හිමියන්ට තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න ප්‍රේමයට ආලයට වැඩිහිටියාදීන්ගේ යම් යම් විරෝධතා තිබුණා නම් ඔන්න ඔය දේවල් වලට වැඩිහිටියාදීන්ගේ ආශිර්වාද දිනා ගන්න ඉතාමත් සුබයි. ඒ වගේම තමයි ගේදොර ඉඩකඩම් යාන වාහන දිනුව අපේක්ෂා කරන කට්ටියටත් ඉතාමත් යහපත් වෙනවා. ඉතින් මේ මීන ලග්න හිමියන්ට හැකියාවක් තිබෙනවා නම් සෑම සිකුරාද දවසකම ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් දීලා කටයුතු ආරම්භ කරන සිකුරුගේ ග්‍රහමාරුව ඉතාමත් වැදගත්. හොඳ නරක හැමදේම
ටිකටික තියෙනවා නේද? ඉතින් ඒ නිසා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න කියලාත් අපි ඔබට මතක් කරන ගමන් නිශාන්ත මහත්මයාට සමුදෙන්න තමයි සූදානම් වෙන්නේ. මේ ස්ටුඩියෝ මුතුමාට අපහසුමකින් සම්බන්ධ වුණාට අද ඉසිවර අසුපුව විශේෂාංගයට අපි අද වින්දනී උදෑසනේ ඉසිවර අසුපුවෙන් සමුගත තවත් විශේෂාංගයක් ඔබ වෙනුවෙන් සූදානම් වෙමින් තිබෙනවා. වින්දනී උදෑසන වින්දනීය ලෙස ගත කරන්න. බ්‍රහස්පති දවසේදී අපි කතා කරන්නේ මාතෘකාව වශයෙන් ඔබ දන්නවා අපේ රටේ තියෙන බොහොම වටිනා ආයතන පිළිබඳව නැත්නම් අපේ රටට අපිට වැඩක් කරන ආයතන පිළිබඳව කියලා ඔබ දන්නවා. අද අපි කතා කරන්න හදන ආයතන ගැන කතා කරන්න කලින් මෙන්න මේ වගේ දෙයක් වෙන්නොත් එහෙම ඔබට අපි ආසයි මේ වගේ දේවල් දැක්කහම අනේ හරිම ලස්සනයි. මොකද අපිට වැඩිපුර නිතරම අපිට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් බොහොම කලාතුරකින් දකින ලැබෙන නිර්මාණ ඉස්සරන මතන් මේකදී මේ හැඹිලිය කියලා වෙන්න ඕනේ. මේ අපි ඔය ආච්චි අම්මල ගාව තිබ්බ මේවල පොඩි වගේ දේවල් සල්ලි හැම දාගෙන යන්න මේ වගේ දේවල් නමුත් තාමත් අපි අරගෙන යන්න කැමති. නමුත් ඔබ දන්නවද මේ වගේ දෙයක් නිර්මාණය කරන්න කොයි තරම් වෙහෙස මහන්සි වෙන්න ඕනද? මේ ශිල්පීය ක්‍රම මේවා අපේ රටේ තියෙන පාරම්පරික ශිල්පීය ක්‍රම. අපේ රටේ කොයි තරම් දක්ෂ ශිල්පීන් ඉන්නවද මේ වගේ දේවල් කරන? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් ගැන සොයා බලන, ඔවුන්ට වෙළඳපොළක් සාදා දෙන, ඔවුන් පිළිබඳව රටට හඳුන්වා දෙන ආයතනයක් අපි ගාව තියෙනවද කියන ප්‍රශ්නේ. නමුත් ඒකට ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙමෙයි දන්නවා. ජාතික ශිල්ප සභාව කියලා කියන්නේ මේ නිර්මාණ පිළිබඳව කතා කරන, මේ නිර්මාණ ශිල්පීන් පිළිබඳව වග කියන ආයතනය. රාජ්‍ය ආයතන. ඒ නිසා තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය මොකක්ද කියලා. ඒ සඳහා අපි ආරාධනා කරා මේ අධ්‍යක්ෂකාවත ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂකා චන්ද්‍රමාලි ලියනගේ මහත්මියට අයිබෝන් සුබදාසනක ඔබතුමියට. ඒ වගේම ඔවුන් එක්ක කතා බහ කරන ගමන් ඔබට මේ රසන නිර්මාණත් රස විඳින්නට පුළුවන්. ඒත් එක්කම අපි සම්බන්ධ කරගත්ත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පීඨාධිපති දෘශ්‍ය කලා පීඨයේ මහාචාර්ය රම්‍ය වර්ධන පොඩිලිමේ මහත්මියම අයිබෝන් සුබදාසනක ඔබතුමාට. අපි මේ වගේ දේවල් දකින්න ආසයි, විඳින්න ආසයි, මිලදී ගන්න ආසයි. ඒ නිසා මා කැමති ඔබතුමියකින් දැනගන්න ජාතික ශිල්ප සභාව කියන්නේ මොකක්ද? ඒ තුලින් කරන කාර්යභාරය මොකක්ද කියන්නේ? උසරංගේ පළමුවෙන්ම පැහැදිලි කරනවා නම් ජාතික ශිල්ප සභාවේ ආරම්භය සනිටුහන් වෙන්නේ 1982 අංක 35 දරන පනතින්. ඒ කියන්නේ මේ පනත තමයි ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආයතන පනත. මේ පනත පාර්ලිමේන්තු සම්මත වීමත් සමග ජාතික ශිල්ප සභාව 1983 ආරම්භ වෙනවා. දැනට එම ආයතනය අපි කර්මාන්තහ වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ සේවාවන් සපයන ආයතනයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. ඉතින් අපේ දැක්ම තමයි දේශීය හස්ත කර්මාන්ත වල තිරසාර පැවැත්ම උදෙසා එහි පෝෂණය සහ සංරක්ෂණය කිරීමේ වගකීම තමයි අපේ ආයතනයට පැවරිලා තියෙන්නේ. ඉතින් ඒ යටතේ අපි වැඩසටහන් රාශියක් පෙළගස්සලා තියෙනවා. මේ හස්ත කර්මාන්ත රැක ගැනීම, සංරක්ෂණය සහ ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හස්ත කර්මන්ත ශිල්පීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය උසස් කිරීමටත්. ඔව්, අපිට පැහැදිලි බලාපොරොත්තුව ජාතික ශිල්ප සභාවේ. නමුත් අපිට හිතෙනවා තවමත් මේ ශිල්පීන්ට මේ නිර්මාණවලට අපේ රටේ තිබෙන තැන ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය අපිට එනවා. මොකද මට හිතෙනවා මේ නිර්මාණ දකිනකොට අපි ගොඩක් ආසයි. නමුත් අපි මේ නිර්මාණ නැත්නම් මේ ශිල්පීන් අතින් නිර්මාණය වෙන මෙන්න මේ වෙළඳපොළ ඉදිරිපත් වන දේවල් ගන්න චුට්ටක් මැලිකමක් දක්වනවා. සමහරකට අපි හිතන්න පුළුවන් මේවා ටිකක් මහන්සි වෙලා හදන නිසා ගණන් වැඩි. නමුත් විදේශිකයන්ගේ තියෙන ආකර්ෂණය වැඩි මේ දේවල් වලට. මම කැමති මහාචාර්යතුමාගෙන් දැනගන්නට අපිට මේ අපි මේ වෙන විට මේ ශිල්පීන්ට සාධාරණයක් ඉෂ්ට කරනවද කියන කාරණාව. ඇත්තටම මම හිතන්නේ ජාතික ශිල්ප සභාව වගේ ආයතනයකට තමයි මේ පිළිබඳ අධිකාරිය පැවරලා තියෙන්නේ. බොහෝ විට ඒ වගේ දේවල් කෙරෙනවා නැත්තේ නැහැ. ශිල්පීන් වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. නමුත් මේ සේවය කරන එක ශිල්පීන්ට යන තරමටම ඒක සමාජයට යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා.
එහෙම දෙයක් අපි දකිනවා. හුඟක් වෙලාවට අපි දකිනවා ශිල්ප සභාවේ කටයුතු පැත්තෙන් බැලුවහම මේකට කාරණා කීපයක් මෙතුමිය සඳහන් කළා වගේ සංරක්ෂණය කිරීමයි, ඔවුන් සංවර්ධනය කිරීම, ඒ වගේම ඔවුන්ව ඇගෙයිමට ලක් කිරීම, ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ ජනතාවතරට ගෙන යාම සහ වෙළඳපළක් හදා දීම, මේ හැම දෙයක්ම එක්තරා ප්‍රමාණයකට කරනවා. වාර්ෂිකව කරන ප්‍රදර්ශන හරහා ඔවුන් ඇගෙයිමට ලක් වෙනවා. ඒ තරම් මේ ප්‍රදර්ශන ඇත්තටම ඉතාමත් උසස් නිර්මාණ ජනතාවට දකින්න ලැබෙනවා. ඉතින් මේක තව තවත් විධිමත් සහ ක්‍රමවත් වෙන්න ඕනේ කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා මං හිතන්නේ ජාතික ශිල්ප සභාවෙන් මේ වෙනකොට කරලා තියෙන කටයුතුත් එක්ක ඔවුන් ඇත්තටම කෙනෙකුට ඕන නම් ශිල්පීන් පිළිබඳව අවබෝධ කරගන්න හොයා බලන්න, ඒක තමයි හොඳම තැන. මොකද මේ හැම ශිල්පියෙක්ම ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචිලා ඉන්නේ. ඔවුන් ලියාපදිංචි කරගෙන ඔවුන්ගේ ප්‍රශ්න ගැන අවබෝධ කරගෙන මේවා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මේ හැම දෙයකට මැදිහත් වෙනවා. මට මතකයි පෙරේදත් වැඩසටහනක් තිබුණා, අමුද්‍රව්‍ය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මේකට කොහොමද මුහුණ දෙන්නේ, ඒ ප්‍රශ්න විසඳලා දෙන්නේ කොහොමද කියලා. ඉතින් ශිල්ප සභාව මැදිහත් වෙලා රාජ්‍ය ආයතනත් එක්ක මැදිහත් කරගෙන මේ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට උත්සාහ ගන්නවා. ඒ වගේම ඉතින් නිර්මාණාත්මක පැත්ත වැඩි දියුණු කර ගැනීමට ශිල්ප සභාව දරන ප්‍රයත්නයක් වශයෙන් තමයි අපි විශ්වවිද්‍යාලයටත් මේකට සම්බන්ධ වෙන්නේ. ඒ මොකද මේ ශිල්පීන් තමන්ගේ සාම්ප්‍රදායික නිර්මාණ එතනින් එහාට ගෙන යාමේ මැලිකමක් හෝ ඒක නොයාමක් තියෙනවා. නමුත් මේ සාම්ප්‍රදායික ශිල්පවලට අපේ රටේ තියෙන ලොකු ඉල්ලුම, රටේ විතරක් නෙවෙයි ලෝකේ තියෙන ලොකු ඉල්ලුමක්, ඒකත් එක්ක මේ සාම්ප්‍රදායික නිර්මාණ වලින් එහාට ගිහිලා නූතන ලෝකයේ අවශ්‍යතාවන් වලට ඒවා ගලපන්න පුළුවන්. මේ සඳහා ඔවුන් යොමු කිරීම සඳහා ඒවට දැනුමක් අවශ්‍යයි. ඒ නිසා ඒ විවිධ පුහුණු වැඩසටහන් කරනවා. ඉතින් ඒ වගේ දේවල්ට විශ්වවිද්‍යාල වගේ තැන්, ඒ වගේම ජාතික මෝස්තර මධ්‍යස්ථාන වගේ තැන් එහෙම සම්බන්ධ කරගෙන ශිල්ප සභාව නොයෙක් වැඩසටහන් කරනවා. ඉතින් ඒකෙන් මම හිතනවා ඔබතුමා අහුවාගේ නූතන අවශ්‍යතාවන්ට මේ සාම්ප්‍රදායික කර්මාන්තය කොහොමද බද්ධ කරන්න කියන එක ගැන, ඒ වගේම ඔවුන්ට හොඳ වෙළඳපළක් දැන්ට තියෙන වටදී හොඳ වෙළඳපළක් ඔවුන්ගේ තියෙන ගැටලු නිරාකරණය කරන්න මේ වගේ හුඟක් දේවල් වලට ශිල්ප සභාව මැදිහත් වෙනවා. ඒක මම හිතනවා ප්‍රමාණවත් මැදිහත් වීමක් කරනවා කියලා. ඔව්, එතකොට මේ ශිල්පී දැනුම වැඩි කරන්න දැන් අපි දන්නව දැනට අපිට ඉන්නවා පා මේ පරම්පරාවෙන් මේ දේවල් කරගෙන යන අපි පවුල් දකිනවා, මේ ශිල්පීන් දකිනවා. නමුත් අපිට ප්‍රශ්නයක් එනවා මේක කොයිතරම් කාලයක් කරගෙන යයිද. දැන් මොකද මේ දේවල් අලුත් පරම්පරාව කොහොමද ඉගෙන ගන්න අපි, ඔවුන්ට තියෙනවා නම් යම් කිසි මැලිකමක් මේ පිළිබඳව ශිල්පීය ඥානයක් නැත්නම් අපි අවශ්‍ය වෙලා තියෙනවා මේ තවත් පිරිසක් බිහි කරන්න. ඒ සඳහා මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නවා? ශිල්ප සභාවෙන් දැනට හස්තකර්මාන්ත ශිස්ත්‍රී රැඳිලා ඉන්න ශිල්පීන්ගේ ශිල්පීය ඥානය වැඩි කිරීම සඳහා අපි වැඩසටහන් කීපයක්ම දැනට කරගෙන යනවා. ඒ කියන්නේ ඔවුන්ට මූලික පුහුණුවක් දීම හෝ අන්තර්මධ්‍යම يعني උසස් පුහුණුවක් දීම, ඒ වගේ වැඩසටහන් තියෙනවා ඒ ශිල්පීන්ගේ අවශ්‍යතා අනුව. ඊට අමතරව අපි අපේ පුහුණු මධ්‍යස්ථාන 111ක් තියෙනවා දිවයින පුරාම විසිරලා තියෙන. ඒ මධ්‍යස්ථාන හරහා මේ තරුණ කණ්ඩායම්, ඒ අපි ජනවාරි මාසයේ තමයි තරුණ කණ්ඩායම් බඳවා ගන්නේ. වසරක පුහුණු පාඨමාලාවක් තියෙනවා හස්ම කර්මන්ත ශිෂ්‍ය කීපයකටම. ඉතින් ඒ පුහුණු පාඨමාලාව න්‍යායාත්මක හා ප්‍රායෝගිකව වසරක් පුරා ඒ වැඩසටහන යනවා. ඉතින් එතනදී සෑහෙන පිරිසක් මේ ශිෂ්‍යයට අපව දායකත්වයේ දක්වනවා. ඊට අමතරව අපේ තියෙන විශේෂ වැඩසටහනක් මේ සම්ප්‍රදායික කර්මාන්තම රැක ගැනීම සඳහා. ඒ කියන්නේ අපේ අර ඉස්සර තිබුණ පාරම්පරික කර්මාන්ත ඒවයි පැවැත්ම සඳහාම ගම්මාන මට්ටමින් අපි ඒක ගුරු ශිල්පී වැඩසටහන කියන විදිහට තමයි ඒක හැඳින්වීම කරන්නේ. මොකද ඒ ගුරු ශිල්පියෙක් අපි අඳුන ගන්නවා ඒක ගමක. ඒ ගුරු ශිල්පියා හරහා ශිෂ්‍යයින් කණ්ඩායමක් තමන්ගේ ගෙදර ඒ ඇවිල්ලා නිදහසේ තමන්ට හැකි අයුරින් ඒ නිර්මාණ කටයුතු ඉගැන්වීම කරනවා. ඒක අර සම්ප්‍රදායික ක්‍රමයේ තමයි පාඨමාලාවල් තමත් යන්නේ, අපි ඉන්ෆෝමල් එඩ්යුකේෂන් කියන සිස්ටම් එකේ. ඉතින් ඒක එතනදී අර ඇත්තටම දේශීය පාරම්පරිකව දැන් අඩුවේගෙන යන හස්තකර්මත් තියෙනවා. ඒ ලාක්ෂා විශේෂයෙන් පං වගේ වෙස් මුහුණු ඒ වගේ කර්මාන්ත සඳහා අපි විශේෂයෙන් ඒ ගුරු ශිල්පී පාඨමාලාව සංවිධානය කරන්නේ. ඊට අමතරව අපි මේ වසරේ අපි සභාපතිතුමිය හේෂානි බෝගුල්ලාගම මෙනවියගේ මඟ පෙන්වීම යටතේ මේ වසරේ විශේෂයෙන් ආරම්භ කළ වැඩසටහනක් පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා. ඒ වැඩසටහන මේ වෙනකොට අපි පුහුණු පාඨමාලාවල් කියන්නේ දැනුවත් කිරීම පාඨමාලාවල් කොහොම අවසන් කරලා තියෙනවා බොහෝ පාසල්වල. එකන එක අපි දිවයිනේ එක් දිස්ත්‍රික්කයකින් පාසල් 10 බැගින් තෝරලා පාසල් 250ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ හස්ත කර්මාන්ත පිළිබඳ දැනුවත් කිරීමක් කරනවා. ඒ කරලා ඔවුන් ඊළඟ පියවර විදිහට පුහුණු පාඨමාලාවක් ඒ අවශ්‍යතාවයේ අනුව මාස 3 දක්වා පුහුණු පාඨමාලාවක් පාසල් කාලය තුල හෝ ඉන් බාහිරව
පාසලේ අවශ්‍යතාවයේ අනුවයි දරුවන්ගේ අවශ්‍යතාවයේ අනුව අපි සංවිධානය කරනවා. ඒක දැනට වැඩසටහන සෑහෙන දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවා. පුහුණු පාඨමාලාව තමයි දැනට ඉදිරියේදී කරන්න තියෙන්නේ. අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ මේ හස්තකර්මාන්ත ශිෂ්‍යී සඳහා මේ තරුණ කණ්ඩායම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උනන්දුව ඇති කරවීම සහ ඔවුන්ව මේ ශිෂ්‍යයට පොළඹවා ගැනීම. ඔව් අනිවාර්යයෙන් මෙහෙම පොළඹවා ගත යුතුයි. හොඳ දේවල් වලට විශේෂයෙන් මේ දේවල් නැති වෙලා යන්න දෙන්නට බෑ. අපේ රටේ බොහොම අග්‍රගණ්‍ය නිර්මාණ කියලා කිව්වොත් හරි අපි මේ වගේ දෙයක් දැක්කහම අපිට ගන්න ආසාව තියෙනවා. නමුත් අපි මේක මේ සමහරකට අපි කියනවා මිල වැඩි කියලා කියනවා. නමුත් මිල ගැන හිතන්න එපා. ඔබ විශේෂයෙන්ම මෙවැනි දෙයක් ඔබ මිලදී අරගෙන ඔබ ලබා දෙන්නේ අපේ රටේ ඉන්න බොහොම වටිනා නිර්මාණ ශිල්පීන්ට දෙන අතහිත දීමක් විදිහට ඔබ සලකලා අනිවාර්යයෙන්ම මෙවැනි දෙයක් දැක්කොත් වෙළඳපොළේදී හෝ කොමුනිස්ට් ස්ථානයකදී හෝ අපේ දෙයක් කියලා හිතලා මිලදී අරගෙන සහයෝගය දක්වන එක තමයි අපේ මතන ජාතියක් රටක් විදිහට අපේ වගකීම. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා අපි ඔය ආච්චි අම්මලා වගේ තමයි මේ වගේ බෑග් එකක් අරන්ගි. නමුත් දැන් මම දකිනවා මේ අලුත්ම විලාසිතාවක් කියලා තියෙනවා. ඔය කාර්යාලයට යන අය මේ වගේ දේවල් වල තමයි තමගේ කෑම එක වතරක හිම දාගෙන ඉන්නේ. ඉතින් බොහොම සුවිශේෂී නිර්මාණ මේ අපේ රටේ අපේම නිර්මාණ ශිල්පීන් අතින් නිර්මාණය වෙන දේවල්. ඉතින් අර පිටරටින් ගේන දේට තැන දෙනට වැඩිය මේ දේවල් මෙදී අරගෙන අපේ හස්තකර්මාන්තයේ නගා සිටුවනට අපිට පුළුවන් දායකත්වය ලබා දෙන්න. ඒකට හොඳම අවස්ථාවක් ඔබට ළඟදිම ලැබෙනවා. ඒ පණිවිඩෙත් කියන්නයි තමයි අපි මේ කල්පනා කරේ. කොහොමද සංවිධානය වෙන්නේ තුම්පත් රට ප්‍රදර්ශනය? උසරංගි, දැන් ඇත්තටම අර මම කලිනුත් කිව්වා වගේ මේ දේශීය හස්තකර්මාන්තවල අපිට මේ කියන්නේ දැනට ක්‍රියාත්මක වීමේ අඩු මට්ටමේ තියෙන කර්මාන්ත රාශියක් කීපයක්ම තියෙනවා. එහිදී අපි විශේෂ තැනක් ගන්නවා මේ පං සහ තෘණ ආශ්‍රිත කර්මාන්තේ. ඉතින් ඒ කර්මාන්තයේ දැනට ශිල්පීන් නියැලෙලා හිටියත් ඔවුන්ට මේ ඇත්තටම අලවියට කියන්නේ ඇත්තටම අලවිය සඳහා මේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ යම් ගැටලු අපි දැක්කා. වෙනදපල සහ ඒකම ඔවුන්ගේ නිර්මාණ සංවර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය. ඉතින් ඉල්ලුම ගොඩක් දුරට තියෙනවා. ඒ දෙකළු සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයත් අපි දැක්කා. ඉතින් අපි වාර්ෂිකව අපි පැවැත්වෙන ප්‍රදර්ශනයක් විදිහට අපි මේ තුම්පත් රටා කියන රටා වියමන් සහ පැදුරු ප්‍රදර්ශනය ඒ ප්‍රදර්ශනයක් විදිහට අපි පවත්වන්න දැන් සැප්තැම්බර් 8 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ජේඩීඒ කලාගාරයේ දෘශ්‍ය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පවත්වනවා. දෘශ්‍ය කලා පීඨයේ ඒකට මේ ප්‍රදර්ශනයේදී අපි ඇත්තටම ඒක ප්‍රදර්ශනයක් වෙන්න ඉස්සෙල්ලා අපි ඒකේ සම්පූර්ණ වැඩසටහනක් තිබුණා. දැන් මාස 3-4ක තිස්සේ අපි මේ පවත්වාගෙන යන. මොකද අපි හොඳම හස්තකර්මාන්ත ඒ කියන්නේ පං කර්මාන්ත ඉදිරියේ ඉන්න කණ්ඩායමක් තෝරාගෙන තියෙනවා. හැම දිස්ත්‍රික්කයක්ම ආරණ්‍ය වන පරිදි තෝරාගෙන ඔවුන්ව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ සහාය ඇතිව ඔවුන්ට නිර්මාණ සහාය ලබා දීලා තියෙනවා. ඒ ලබා දෙමින් ඔවුන් වැඩමුළු සහ ඔවුන් දැනුවත් කරමින් නව නිර්මාණ ලබා දෙමින් ඒ නිර්මාණ නැවත නැවත සකස් කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා දැන් මේ ඔබ දකිනවා අවසන් නිර්මාණ කීපෙකුත් මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් වෙන්න තියෙන මේ අවස්ථාවේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේ ඒක දීර්ඝකාලීන වැඩසටහනක් වුණා. මේක ප්‍රදර්ශනය හුදු ප්‍රදර්ශනයක් පමණක්ම නොවේ. ඔව් මහාචාර්යතුමනි, අපි කැමති දැනගන්න දැන් ප්‍රදර්ශනය ආවට පස්සේ ප්‍රදර්ශනය බලන ආවට පස්සේ වැඩි විස්තර දැනගන්න දැක බලා ගන්න පුළුවන් නිසා අපිට බොහොම වටිනවා මේ පණිවිඩය සංනිවේදනය කිරීම. හිරුනාලිකාව ඔස්සේ මොකද ඔබට පුළුවන් නරඹන්නට එන්න මිලදී ගැනීමක් කරන්න පුළුවන්ද? කොහොමද මේ දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ඒ සම්බන්ධව කරුණු කාරණා දැනගන්න පුළුවන්ද? පාසල් ළමුන්ට එන්න පුළුවන්ද? කොයි විදිහෙද මේ තව විස්තර කරනවා නම් මේ ප්‍රදර්ශනයේදී ඇත්තටම කොටස් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි අපේ සාම්ප්‍රදායික පන් පැදුරු කර්මාන්තයත් එක්ක එන සාම්ප්‍රදායික தත්ත්වය. ඒතර මේ සාම්ප්‍රදායික නිර්මාණ ඒකාංශයකදී අපි ප්‍රදර්ශනය කරනවා. කෙනෙකුට බලාගන්න පුළුවන් අපි ඈත අතීතින්දම පැවතගෙන ආපු මේ සාම්ප්‍රදායික කර්මාන්තයේ කොයි විදිහේ නිර්මාණද තිබුණේ කියන එක. ඊළඟට දෙවෙනි කොටසේදී අපි පෙන්වන්නේ දැනට මේ වෙනකොට අපේ නිර්මාණකරුවන් අතරින් විශේෂයෙන් මේ සාම්ප්‍රදායික
කර්මාන්තය යෙදිලා ඉන්න ශිල්පීන් අතින් නිර්මාණය වෙන දේවල්, පන් පැදුරු පැදුරු වෙන්න පුළුවන්, මලු බෑග් මේ වගේ දේවල්, මේ ඉතාමත් හොඳින් කරපු නිර්මාණ හැටියට මේ තෝරගත්තු නිර්මාණ අපි ප්‍රදර්ශනය කරනවා. තුන්වෙනි අදිය විද්‍යා ප්‍රදර්ශනය කරන්නේ මේගොල්ලන්ගේ මෙයාගේ මේ සාම්ප්‍රදායික නිර්මාණ කොහොමද නූතන අවශ්‍යතාවට මේවා ගලපලා තියෙන්නේ කියන එක. ඇත්තට මේ දකින බොහෝ දේවලුත් ඇතුළත් වෙන්නේ ඒ ගණයට. ඒකද අපි දන්නවා බොහෝ විට සාමාන්‍ය සිද්ධ වෙන දෙයක් තමයි ඒ සාම්ප්‍රදායික ශිල්පීන් ඔවුන්ගේ ගමේ පොළට ඒ වගේ බොහොම සීමිත දුරකට තමයි ඒකල නිෂ්පාදනය කරන්න ඉලක්කය තියෙන්නේ එතන. නමුත් එහෙම නෙවෙයි, මේ පැදුර ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් නිර්මාණයක්. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ශිල්ප සභාව මැදිහත් වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් මේකට මැදිහත් වෙන්නේ. මොකද අපේ තියෙනවා දෘශ්‍ය කලා පීඨයේ තියෙනවා දෙපාර්තමේන්තු ගණනාවක්. එයින් මෝස්තර වෙනුවෙන් තියෙන, එහෙම නැත්නම් සැලසුම් නිර්මාණ වෙනුවෙන් තියෙන මල්ටි ඩිසිප්ලිනරි ඩිසයින් කියන මේ දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ටෙක්ස්ටයිල් ඇන් වෙයාරබල් ආර්ට්, එහෙම නැත්නම් රෙදිපිලි සහ ඇඟලුම් කලා කියන මේ දෙපාර්තමේන්තු දෙකේම ඉන්න මේ ඩිසයින් කියන, එහෙම නැත්නම් මෝස්තර නිර්මාණයට යොමු වෙච්චි ශිල්පීන් තමයි මැදිහත් වෙලා මෙතෙන්දී සම්බන්ධ වෙන්නේ මේකට ඒ ශිෂ්‍ය හැටියට. මේක ඇත්තටම පර්යේෂණාත්මක කාර්යයක්. ඔවුන්ගේ අධ්‍යයන කටයුත්තක් හැටියටත් එක්ක තමයි මේක සම්බන්ධ වෙන්නේ. මොවුන් ගිහිල්ලා මේ ශාස්ත්‍රයට ගිහිල්ලා මේ ශිල්පීන්ව හම්බ වුණා අපේ ශිල්ප සභාවේ නිලධාරි මහත්වරතේක. ඒ අය හම්බේලා ඒ ශිල්පය ගැන කිසියම් අවබෝධයක් ලබාගෙන තමයි ඒක කොහොමද නූතන අවශ්‍යතාවන්ට මේක ගලප ගන්න පුළුවන් කොහොමද කියන එක බලලා තමයි ඒ අනුව ඔවුන් නිර්මාණය කරේ. මේ කරපු අලුත් නිර්මාණ තමයි ඒ ශිල්පීන් හරහා ඒක ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන්නේ. එතකොට ඒ නිර්මාණ තමයි අපි මේ ප්‍රදර්ශනයේදී එළි දක්වන්නේ. ඒ ප්‍රදර්ශනයේදී ඇත්තරම එක භාණ්ඩයක්, ප්‍රදර්ශන භාණ්ඩයක් විතරක් නෙමෙයි, මේ ප්‍රදර්ශන භාණ්ඩයේ කොහොමද මේකට නිර්මාණයට මේ පසුබිම්මුණ සංකල්පයක් ඇති වුණේ, කොහොමද ඒක කොහොමද සංවර්ධනය කරේ කියන පින්තූරත් එක්ක ඒකත් ප්‍රදර්ශන මට්ටමින් අපි ඉදිරිපත් කරනවා. ඒකම මේ හැම දෙයක්ම අපි මුලින්දලම පටිගත කළා. ඒක දෘශ්‍ය මේ වශයෙන් බලන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ඒකත් බලන්න පුළුවන් අපිට කොහොමද මේ ළමයි ගිහිල්ලා මේ ශිල්පින්න හම්බෙලා කතා බහ කරන හැටි, ඔවුන්ගේ අමුද්‍රව්‍ය සකස් කරගන්න හැටි, ඩිසයින් කරන හැටි, ඒවා නිර්මාණ හැටිත් බවට පත් වෙන හැටි, ඒ සියල්ලම දෘශ්‍යමය වශයෙන් බලන්නත් එතෙන්දී පටිගත කරපු සටහන් හැටියටත් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් එතන ඉන්නවා මේ සාම්ප්‍රදායික ශිල්පීනුත් එතන ඉන්නවා, මේ අලුත් නිර්මාණ කරපු අපේ ශිෂ්‍යයත් එතන ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලම ඉන්න හින්දා කෙනෙකුට ඕනනම් ඔබ පහසුවෙන්ම ඒ දෙගොල්ලන්ගේම අදහස් විමසීමක් කරන්න පුළුවන්, කොහොමද මේවා කරන්න කියලා අහලා බලලා දැනගන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවහම අපි මේකේ සංවිධානය කරන මේ ප්‍රදර්ශනය තුළ මේ සාම්ප්‍රදායික ශිල්පීන්ගේ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් ඕන් ඒවා කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා එතනත් අපිට නරඹන්න සහ අයටත් තමයි උවමනා තියනවා ඒකට සම්බන්ධ වෙලා ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රදර්ශනය ලෑස්ති කරන්නේ. ඔව්, අපිට පැහැදිලි. අවසාන වශයෙන් බොහොම කෙටියෙන් දිනය මතක් කරන්න අවතත් මොකද තුන්පතර ප්‍රදර්ශනය කවද තියෙන්නේ? තුන්පතර ප්‍රදර්ශනය ජීඩී කලාගාරයේදී පැවැත්වෙන කොළඹ 7 ජීඩී කලාගාරයේදී සැප්තැම්බර් මාස 8 වෙනිදා සිට 11 වෙනිදා වෙනකන්, සැප්තැම්බර් 8 වෙනිදා හවස 3ට තමයි ආරම්භ වෙන්නේ කර්මන්තහ වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් නැමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතර දවස් කියන 9, 10, 11 දවස් තුනේ පෙළවරු 9 සිට පසුවරු 9 දක්වා මා ජනතාවට විවෘතයි. හරි. ඔව්, ඒ පණිඩියද ලබා දෙන ගමන් අපි අපේ විශේෂාංගයෙන් සමගන්නයි සූදානම් වෙන්නේ. ඉසුදිවන්ත වෙනවා ඔබ දෙපළටම අපිත් එක්ක මැදිරියට ඇවිල්ලා මේ වටිනා පණිවිඩය සහ විශේෂම ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය සම්බන්ධව කතා කරාට ස්තුතියි. සුබ දවසක් ලෙස ප්‍රාර්ථනා කරන දෙපළටම. ඉතින් අපි ඔබේ නිවහනින් සමගන්නයි සූදානම් වෙන්නේ. ඉසුදිවන්ත වෙනවා බ්‍රහස්පතින්දර හැමදාමත් මේ විශේෂාංගයට මගතොටේදී ලැබෙන ප්‍රතිචාරාතේ මහත් හැමෝම කියනවා මෙවැනි විශේෂාංගයක් හිරුනාලිකාවේ වින්දනීය උදෑසන හරහා නරඹන ලැබෙන එක බොහොම වටිනා දෙයක් කියලා. මොකද ඔබට සමහරක් වෙලාවට ඔබ දන්නව ඇති රාජ්‍ය ආයතනයන් හරහා කෙරෙනා වූ කාර්යභාරය. නමුත් ඔබ නොදන්නා දේ බොහෝ දේවල් සොයාගෙන යන්නේ අපේ කණ්ඩායම සෝදානම් වෙන්නේ. ඉතින් අපි හැමදාමත් ඔබේ අවශ්‍යතාවය ඉටු කරන්නටයි හිරු නාලිකාව ඔබත් එක්ක සැදී පැහැදී ඉන්නේ. ඒ බලාපොරොත්තු ඒ විශ්වාසය හැමදාමත් ඔබේ හතේවතේ රඳවෙමින් යන්නේ සෝදානම් වෙන්නේ. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්, නිරෝගී දවසක්. ආයුබෝවන්.